මම මීට කලින් කරපු බොන කොල්ලන්ට උපදෙස් ටිකක් කියන වීඩියෝ එකෙන් පස්සේ හුඟක් අය ලිම් කරලා තිබ්බා. බිව්වට පස්සේ මොකද වෙන්නේ කියලාත් වීඩියෝ එකක් කරන්න කියලා. ඒ නිසා අද මම කතා කරනවා කෙනෙක් ඇල්කොහොල් ගත්තට පස්සේ ශරීරයේදී ඇල්කොහොල් වලට මොකද වෙන්නේ සහ ඇල්කොහොල් වලින් අපිට මොකක්ද කරන්නේ. ඒ ගැන කතා කරනවා. ඒ වගේම හුඟක් අය අහන තවත් ප්‍රශ්නයක් තමයි මේ සේෆ් ලිමිට් ඔෆ් ඇල්කොහොල් කියලා දෙයක් තියෙනවාද? ඒ කියන්නේ අපිට සෞඛ්‍ය සම්පන්න විදිහට සෞඛ්‍යයට හිතකර විදිහට ගන්න පුළුවන් ඇල්කොහොල් ලිමිට් එකක් තියෙනවාද? ඒ වගේම එහෙම ගන්නව නම් ගන්න හොඳ ඇල්කොහොල් වර්ගය මොකක්ද? මේකත් අහන ප්‍රශ්නයක්. ඒ නිසා මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු අද මේ වීඩියෝ එක ඇතුළතදී දෙන්න සූදානම්. සයිබර් ක්ලිනික් YouTube channel එක ඇතුළේ වීඩියෝස් 120කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. විවිධ ලෙඩ රෝග පිළිබඳව වගේම එදිනදා ජීවිතයට අවශ්‍ය කරන සෞඛ්‍ය දැනුම පිළිබඳවත් ඒ වීඩියෝස් වල අඩංගුයි. ඉතින් ඔබ මේවා නරඹන අතර වාරයේදී ඔබට හිතුණොත් මගේ channel එක ඔබේ ජීවිතයට වැදගත් කියලා subscribe කරන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම මතක ඇතුව bell button එකත් click කරන්න මගේ වැඩසටහන් ගැන notification එක ඉක්මනටම ලබා ගන්න. ඇල්කොහොල් වලින් 20ක් පමණ ආමාශයේදී මුරා ගන්නවා. ඉතිරි කොටස බඩවැල් වලින් උරාගෙන ඊට පස්සේ අක්මාවට ගමන් කරනවා. දැන් අක්මාවේදී තමයි මේ ඇල්කොහොල් වල විෂහරණය සිදු වෙන්නේ. ප්‍රධාන එන්සයිම දෙකක් මේ සඳහා පාවිච්චි වෙනවා. ඇල්කොහොල් ඇසිටල්ඩිහයිඩ් බවට පත් කරනවා ඇල්කොහොල් ඩීහයිඩ්‍රජිනේස් කියන එන්සයිම එකෙන්. ඊට පස්සේ තවත් එන්සයිමයක් මගින් ඇසිටේට් බවට පත් කරනවා. අවසානයේදී ජලය සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත්වීම තමයි සිදු වෙන්නේ. මේ ඇසිටල්ඩිහයිඩ් කියලා කියන්නේ ඉතාම විෂ අධික ද්‍රව්‍යයක්. දැන් කෙනෙක් බොන වේගෙටම අක්මාව හරහා එහි විෂ නැසීම සිදු වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන දෙයක්. ඒ වගේම තමයි තවත් සුළු ප්‍රමාණයක් ඇල්කොහොල් වලින් මේ ආකාරයට ආමාශය හරහා හෝ බඩවැල් හරහා ශරීරයට ඇතුළු වීම සිදු වෙන්නේ නැතිව බැහැරවීම සිදු වෙනවා. ප්‍රාශ්වාස වාතය හරහා සහ මුත්‍රා හරහා කොටසක් පිට වෙනවා. ඇල්කොහොල් වලට සේෆ් ලිමිට් එකක් තියෙනවද? ඒ කියන්නේ අපේ සෞඛ්‍යයට හිතකර විදිහට ඇල්කොහොල් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවද? උත්තරය නැත. විද්‍යානුකූලව කිසිම තහවුරු කිරීමක් නැහැ. මෙන්න මේ ප්‍රමාණයට ගත්තොත් ඒ ඔබේ සෞඛ්‍යයට හිතකරයි කියලා. ඇල්කොහොල් කුඩා ප්‍රමාණයක් ගත්තත් ඒගත් මොහොතේ පටන් එයින් ඔබේ ශරීරයට වෙන්න පුළුවන් හානිය ආරම්භ වෙනවා. No safe limit of alcohol. සෞඛ්‍යයට හිතකර මත්පැන් වර්ග තියෙනවද? වයින් වලින් බියර් වලින් එච්චර ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට වයින් හාර්ට් එකට හොඳයිද? සැර මත්පැන් විතරයි නේද අපේ ශරීරයට හොඳ නැත්තේ? මෙන්න මේවා බහුල වහන ප්‍රශ්න. මම ඒකට මෙහෙම උත්තර දෙන්නම්. දැන් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියලා සඳහන් වෙන්නේ ඇල්කොහොල් ග්‍රෑම් 14ක් අඩංගු වෙන්න ඕන. ඇල්කොහොල් ග්‍රෑම් 14ක් අඩංගු වෙන්නේ මොන වගේ ප්‍රමාණයකද? එතකොට අපි බියර් වලින් ගත්තොත් බිය අවුන්ස 12ක, ඒ කියන්නේ මෙන්න මම මේ ග්ලාස් එකට දාලා තියෙන මෙන්න මේ තරම් ප්‍රමාණයක් ක අඩ මේක ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියලා කියනවා. ඒ වගේම වයින් වලින් මෙන්න මේ තරම් ප්‍රමාණයක් අවුන්ස 5ක් විතර 12 ප්‍රතිශතයේ වයින් එකකින් 24 හාඩ් ලික වලින් අවුන්ස 1.5ක් මේක තමයි ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියන්නේ. එතකොට මේ තුනේම තියෙන ඇල්කොහොල් ග්‍රෑම් ගාන සමානයි. ග්‍රෑම් 14ක් තමයි තියෙන්නේ. එතකොට ඔබ බියර් වලින් මේක ඔබේ ඇඟට ඇතුල් කරගත්තත් වයින් වලින් ඔබේ ඇඟට ඇතුල් කරගත්තත් සහ මේ තරම් ප්‍රමාණයේ හාඩ් ලිකර් ප්‍රමාණයක් ගත්තත් මේකෙන් එන ඉෆෙක්ට් එක සමානයි. ශරීරයට ඇතුල් වෙන්නේ ඇල්කොහොල් සහ ඒ ගන්න ප්‍රමාණයට අනුව ඔබට ඔබේ ශරීරයට හානි වීම සිදු වෙනවා. සමහර තරුණයන් හිතාගෙන ඉන්නවා මම බොන්නේ බියර් විතරයි වයින් විතරයි ඒකෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ තරම් ප්‍රමාණය වයින් ග්ලාසස් 3ක් බොනකොට ඒකේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය සමාන වෙනවා මෙන්න මේ තරම් ග්ලාස් එකක තියෙන මේ 124 සැර මත්පැන් ප්‍රමාණයකට. මේ තරම් බියර් වීදුරු 3ක් බොනකොට ඒකේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය සමානයි 124 සාන්ද්‍රණයෙන් යුක්ත
මේ තරම් ග්ලාස් එකක තියෙන ඇල්කොහොල් වලට. එතකොට මේ වයින් වලින්වත් බියර් වලින්වත් ඔබට හානියක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඇල්කොහොල් වලින් අපේ ශරීරයට වෙන ඉෆෙක්ට්ස් අපිට මේ ෂෝට් ටර්ම් ඉෆෙක්ට්ස් ලොන්ග් ටර්ම් ඉෆෙක්ට්ස් කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලීනව සිද්ධ වෙන දේවල් සහ දිගු කාලීනව කෙනෙක් මත්පැන් ලබා ගන්නකොට සිද්ධ වෙන දේවල්. කෙටි කාලීන ඉෆෙක්ට්ස් විදිහට ප්‍රධානම සඳහන් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඇල්කොහොල් ගත්තට පස්සේ නිදිමත ගතියක් ඇති වෙනවා. ඒ වගේම ඉන්හිබිෂන් එක අඩු වෙනවා. මොකක්ද මේ ඉන්හිබිෂන් කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට පිරිසක් ඉදිරියේ අපිට හයියෙන් කෑ ගහලා hina වෙන්න ඕන වුණත් සමහර අවස්ථාවලදී අපි ඒක යටපත් කරගෙන ඉන්නවා. ඒ විදිහට අපිට අපේ හිතට එන දේවල් අපි කරන්නේ නැහැනේ. අපි ඒ තැනට සුදුසු දේ තමයි කරන්නේ. හොඳට සිහිබුද්ධියෙන් ඉන්න වෙලාවට. හැබැයි ඇල්කොහොල් වලින් කෙරෙන එක දෙයක් තමයි අපි මේ ඉන්හිබිෂන් එක නැති කරනවා. ඒ කියන්නේ අපි මේ යටපත් කරගෙන සිටින ඒ යටපත් කිරීමේ ක්‍රියාවලිය කිසියම් දුරකට අඩු කර දැමීමක් කරනවා. එතකොට නිකන් තමන්ට හේ හිතන දේවල් කරන්න ඒ වගේ අවස්ථාවල පෙළඹෙනවා. ඊට අමතරව දැන් ඇල්කොහොල් ගත්තට පස්සේ කන්සන්ට්‍රේට් කරන්න, ෆෝකස් කරන්න, මේ අවධානය යොමු කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ මත්පැන් අරගෙන රියදාවනය කරන්න එපා කියලා කියන්නේ. අනතුරු වැඩි වෙන්නේ හේතුව අපි වාහනයක් පදවනකොට උගාක් අවශ්‍ය වෙනවා මේ කෝඩිනේෂන් සහ මේ ෆෝකසින් කියන එක, කන්සන්ට්‍රේට් කරන එක. මොකද එක පාරටම මාර්ගයේ සිදුවන අනතුරක් වළක්වා ගැනීම වෙනුවෙන් අපිට ඒ අවස්ථාවේ බොහොම හොඳට අපේ සිහිය තියෙන්නට ඕන සහ අපිට ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්නට පුළුවන් වෙන්නේ. නමුත් මත්පැන් බීපු කෙනෙක්ට ඒ විදිහට තමන්ගේ මොළයෙන් එන ඒ සිතිවිලි පාලනය කර ගැනීම සහ ඒ ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. අවධානය යොමු කරන්න බැහැ. ඒකට ඒ නිසා තමයි බීමත් අයාතින් වැඩිපුර රිය අනතුරු සිදු වෙන්නේ. මත්පැන් බොන අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ගැස්ට්‍රයිටිස්. ඒ වගේම ආමාශය තුවාල ඇතිවීම. ඒ වගේම විවිධ මානසික ප්‍රශ්නවලට බඳුන් වීමේ තියෙන හැකියාව. අපි කියන ඇන්සයිටි කියලා. බිය සහ සැක සංකා සහිත තත්ත්ව ඇති වෙනවා වැඩි. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ලිංගික ශක්තිය අඩු වන්නට පුළුවන්. මතක ශක්තිය අඩු වෙනවා. ඒ වගේම රිලේෂන්ෂිප් ප්‍රොබ්ලම්ස් අපි කියනවා සම්බන්ධතාවල ඇතිවන විවිධ ප්‍රශ්න. ඒත් මේ වගේ ප්‍රශ්න ගණනාවකට ඒ අය ලක්වන්නට පුළුවන්. ඒ වගේම ඇල්කොහොල් කියලා කියන්නේ හුඟක් බෝනවන රෝගවලට ප්‍රධාන අවදානම් සාධකයක්. බෝනවන රෝග කියලා අපි හඳුන්වන්නේ දිය වැඩියාව, අතිරුධිර පීඩනය, හෘදය ආබාධ සහ මේ අංශභාග තත්ත්ව. ඒ වගේම සමහර පිළිකා සඳහාත් ප්‍රධාන අවදානම් සාධකයක් බවට පත් වෙනවා. ඉතින් මේ හැම ලෙඩක්ම හැදීමේ අවදානම වැඩි වෙනවා මත්පැන් ගන්න අය අතර. දැන් අක්මාවට මොකක්ද වෙන්නේ ඇල්කොහොල් ගන්නකොට? ඉස්සල්ලාම ඇති වෙන්නේ ෆැටි ලිවර් කියන තත්ත්වය. ෆැටි ලිවර් සඳහා බලපාන තවත් හේතුත් තියෙනවා. ඇල්කොහොල් කියලා කියන්නේ ප්‍රධාන හේතුවක් ෆැටි ලිවර් වලට. දැන් ෆැටි ලිවර් තත්ත්වෙන් අතර වෙන්නේ නැහැ. දිගින් දිගටම කෙනෙක් මත්පැන් ගන්නකොට එතනින් යනවා ඊට පස්සේ ඇල්කොහොලික් හෙපටයිටිස් කියන තත්ත්වයට. අවසානයේදී අක්මාව සිරෝසිස් තත්ත්වයට පත් වෙනවා. දැන් සිරෝසිස් තත්ත්වය කියලා කියන්නේ නැවත ආපසු හැරවිය නොහැකි තත්ත්වයක්. ඒ කියන්නේ ඒක රිවර්සිබල් නෑ. එතනින් නැවත ආපස්සට අක්මාව යථා තත්ත්වයට පත් කරන්න බෑ. ඊට පස්සේ අක්මාව ෆේල් වීම අපි කියනවා ලිවර් ෆේලිය කියලා සිදුවෙනවා. එතකොට තමයි ඕගොල්ලෝ අර දැකලා තියෙන්නේ අර මත්පැන් බීම නිසාම ඒකම හේතුවක් කරගෙන මරණයට පත් වෙන අය. එතකොට ඒ අක්මාව දුර්බල වීම නිසා ඇතිවන සංකූලතා ගණනාවක් ඇති වෙලා එවැනි පුද්ගලයන් මරණයට පත්වීම සිදුවෙනවා. සමහර අය ඉන්නවා ඒ අය සතියකට වතාවක් හරි සති දෙකකට වතාවක් හරි තමයි මත්පැන් අරගන්නේ. හැබැයි ඒ මත්පැන් ගන්න දවසට ලොකු ප්‍රමාණයක් එකවර මත්පැන් අරගන්නවා. අපි මේකට කියනවා බින්ජ් ඩ්‍රින්කින් කියලා. එකවර විශාල ප්‍රමාණයක් මත්පැන් අර ගැනීම මේක සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. මත්පැන් ගන්න අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි දිගින් දිගටම මත්පැන් බොනකොට ඒ මත්ගතිය ඇති කරගන්න උවමනා වෙන මත්පැන් ප්‍රමාණය ටික ටික වැඩි කරන්න ඕන. ඒත් ඒ විදිහට ඒ අය වැඩිපුර ප්‍රමාණයක් බොන්න පුරුදු වෙනවා. ඒ හරහා තමයි අර මත්පැන් වලට ඇබ්බැහි වීම සිදු වෙන්නේ. මත්පැන් වලට ඇබ්බැහි වීම සහ එතනදී සිද්ධ වෙන්නේ මොකක්ද? එතකොට මොන වගේ දේවල්ද කරන්නට ඕන? ඒ හැම දෙයක් ගැන මම වෙන වැඩසටහනකදී කතා කරන්නම්. ඒ වගේම එක් එක් පුද්ගලයා අනුව මත්පැන් වලට දක්වන ප්‍රතිචාර වෙනස් වෙනවා. පුද්ගලයාගේ ශරීරයේ
ප්‍රමාණය ඒ වගේම ප්‍රවේණි ගත සාධක සහ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය අනුව. ඉතින් ඒ වගේම මේ මත්පැන් වලින් වෙන හානියත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ කාරණා අනුව වෙනස් වන්නට පුළුවන්. ඔබ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි තමයි අද මම මේ වැඩසටහනත් ඔබ වෙනුවෙන් කළේ. දවස් 3ක් ඇතුළත මගේ සයිබර් ක්ලිනික් Facebook page එකේ බුණකොල්ලන්ට උපදෙස් ටිකක් කියන ඒ ප්‍රෝග්‍රෑම් එකේ ට්‍රේල් එක මිලියනයකට වැඩි ප්‍රමාණයක් නැරඹුවා. හුඟක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ නිසා මම හිතනවා අද කතා කරපු දේවලුත් ඔබේ ජීවිතේට හුඟක් වැදගත් වෙයි කියලා. මුණගැහෙමු තවත් දවසක මම Dr. DR.